අපි හැම දෙනා මේක රාසි වෙලා සමහර අය ඉන්නවා මේකට අනුබල දෙන බෞද්ධයෝත් ඉන්නවා සාහරෙන් මෙහෙම බණපද ගන්නවා මම ඒකට උත්තර දෙන්න කැමැති ඈ සීහ සේනාධිපති සූත්‍රයක් ත්‍රිකෝටි පාරිශුද්ධියක් අරගෙන බුදුහාමුදුරුවෝ මස් කෑමට මේ අනුබල දුන් අනවාගේ කියන අදහසක් දරන සමහර හරියට ධර්මයේ ගැන හරියට දන්නේ නැති බඩේ ජාරුකමට ධර්මයේ විකෘති කරන අය ඉන්නවා බෞද්ධයන් අතරත් මං විරුද්ධ නැහැ මස් මාළු කනුවට මස් මාළු කෑවට කිසි වැරැද්දක් නැහැ කිසි පාපයක් නැහැ ගස්වැල් වලින් කඩලා ගන්න පුළුවන් නම් ගස්වැල් වලින් කඩලා ගන්න පුළුවන් නම් මස් මාළු කෑවට කමක් නැහැ නමුත් කවුරු කොහෙන් ගෙනවත් මස් මාළු කනවා නම් ප්‍රාණඝාතයක් කරනවා සාහසික විදිහට ඒකට බුදුදහමෙන් කොතනින්වත් අපට බණපද දාලා මේක මෙවා කරන්න බෑ අපි නායක හාමුදුරුන්ටත් අපි ආරාධනා කරනවා බුද්ධ ධර්මයේ අපි තමන්ගේ ලෞකික ප්‍රයෝජනෙ සඳහා වෙනස් කරන්නට යන්න හොඳ නෑ හාමුදුරුවෝ වුණත් පස්පව් කරනවා නම් සිවුරු පිටින් යන්නේ අපායට අය හාමුදුරුවන්ට නෙමෙයි ගිහියන්ට නෙමෙයි හැම දිනාටම පන්සිල් ඕන ඒ නිසා අපි අවිහිංසාව ගැන කතා කරනකොට මෛත්‍රිය ගැන කතා කරනකොට අපි පුළුවන් තරම් මේ අවිහිංසාව එලා සියලුම සත්වයන්ට මෛත්‍රී කරන්න උනන්දු වෙන්න ඕනේ අපි අපේ ගෙදරින් පටන් ගන්න ඕන අපි අපේ භාවනා මධ්‍යස්ථානයෙන් අපි පටන් ගන්න තියෙනවා අපේ භාවනා මධ්‍යස්ථානයේ මස් මාංශ නැහැ අපි කරන හැම පින්කමකම මස් මාංශ නැහැ පස්පවෙන් තොරවයි ඒ වගේම අපේ දායකයෝ පෙළගස්වනවා අපි පස්පන්සල් රකින්නට ඒ නිසා ජාතිය හදන එක රට හදන එක මේ අවිහිංසා අපේ සදාචාර වැඩපිළිවෙල මගේ බෞද්ධ කිතුණු ඉස්ලාම් හින්දු මාගේ ඥාතිවරුනි ඔබේ ගෙදරින් පටන් ගන්න ඔබේ පාසලෙන් පටන් ගන්න ඔබේ පන්සලෙන් පල්ලියෙන් කෝවිලෙන් පටන් ගන්න